ආයුබෝවන් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ගෞරවනීය සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි ආදරණීය දෙමව්පියනි දරුවනේ හිතවතුනේ මිත්‍රවරුනේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ජනාධිපති වර්ණයෙන් මා ජයග්‍රහණය ලැබීම සඳහා මේ රටේ අති විශාල ඡන්ද සංඛ්‍යාවක් 62 ලක්ෂයකට වැඩි ජනතාවක් මා වෙත ඡන්දය පාවිච්චි කළේ සියලුම දෙනාට මා අද දවසේත් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා ඒ වගේම 2015 ජනවාරියට මා ජයග්‍රහණය කළා ජනවාරි 9 වෙනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව දින කීපයකට පසු මහනුවර ඓතිහාසික උතුම් දළදා වහන්සේ අභියසදී මා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළා ඇතැම් විට ඔබට මතක ඇති ජාතිය අමතා මා කළ ප්‍රකාශයේදී මා කියා සිටියා නැවත මා ජනාධිපතිවරණයක් සඳහා ඉල්ලන්නේ නැත කියා ජනාධිපතිවරයෙක් වෙන්න නැවත මා ඡන්දයක් ඉල්ලන්නේ නොමැති බව මා එහිදී ප්‍රකාශ කළා එසේ ප්‍රකාශ කළා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ තුල එයමා බොහෝ වෙහෙස මහන්සි වී ඉටු කළ කාර්යයක් එහිදී මගේ තිබූ අසීමිත විධායක බලතල ජනාධිපතිවරයෙක් විදියට මා ඒ අසීමිත බලය ඉවත් කළා පාර්ලිමේන්තුවට දුන්නා ඇමති මණ්ඩලයට දුන්නා ස්වාධීන කොමිෂන් සභාවලට දුන්නා අධිකරණයට දුන්නා එයින් මා නැවතුනේ නැහැ ජනතාව මා ඡන්දයෙන් පත් කළේ වසර 6කට ඒ වසර 6කට මා ඡන්දයෙන් පත් කළත් ප්‍රධාන වශයෙන්ම එයින් වසරක් මා අඩු කරගෙන වසර 5ක නිල කාලයක් බවට පත් කරගත්තා බොහෝ විට අපේ රටේ බලයට පත් වූ සෑම නායකයෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කළේ සමහර විට සිරිතක් විදියට සමහර විට සම්ප්‍රදායක් විදියට තමාගේ බලය ශක්තිමත් කිරීම සඳහා බලතල වැඩි කර ගැනීම සඳහා නමුත් මම සතුටු වෙනවා ඒ අසීමිත විධායක බලය මා විසින් ඉවත් කළා වගේම ජනාධිපතිවරුගේ කාලයේ වසර 6 වසර 5ක් කළා වගේම ජනතාව ඡන්දය දුන් වසරක්ද මා විසින් අඩු කරගත්තා මාගේ නිල කාලයේ තුල රට තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න මට පුළුවන්කම ලැබුණා කිසිම කාලයක නොතිබූ නිදහසක් ජනමාධ්‍ය නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමක් මා උපරිම ලෙස කළා කියලායි මම විශ්වාස කරන්නේ එහි ප්‍රතිඵලයේ වූයේ මාදුන් ඒ අසීමිත මාධ්‍ය නිදහස හා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය පාරාව ලල්ලක් කරමින් මටම බරපතල නින්දා අපහාස චරිතඝාතන කරමින් ඉතාම අසත්‍ය ප්‍රචාර විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අඩවි හරහා නිකුත් කිරීම මායේ කිසි දෙයකින් සැලුනේ නැහැ ඒ මගේ ප්‍රතිපත්තිය එය වූ නිසා මගේ නිල කාලයේ තුල ඒ වගේම කිව්වොත් 947 ඉඳන් බලයටපත් වූ සියලුම රාජ්‍ය නායකින්ට 2015 දක්වාම කළ නොහැකි දෙයක් මට කරන්න පුළුවන්කම ලැබුණා ජනතාවට දුන්න පොරොන්දුවක් අනුව ඒ තමයි රාජ්‍ය මැදිහත් වීම තුල කිසිදු මිනිස් ඝාතනයක් දේශපාලන වශයෙන් පරිගැනීමක් ශාරීරික හිංසාවක් පීඩාවක් කෙනෙකුගේ දේපළවලට හානි සිදු කිරීමක්
ඒ කිසිදු මිනිස් ඝාතනයක් නැතුව ඒ කිසිවක් මගේ නිල කාලය තුල සිදු වූයේ නැහැ. තවත් පිටක කියනවා නම් ආණ්ඩුවේ තුවක් වූ දේශපාලන පරිගැනීම මත හෝ වෙනත් වෛරපිරි මහා ගැසීම සඳහා කිසිම පුරවැසියෙකුට තුවක්කුවක් පත් වුණේ නැහැ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ජනතාවට දුන් ප්‍රතිඥා තුළ බොහෝ දේ මට ඉටු කිරීමට පුළුවන් වුණා වගේම රට සහ ජනතාව වෙනුවෙන් කළ හැකි බොහෝ දේ මා ඉටු කළා කියලා මා විශ්වාස කරනවා. ඒත් මගේම රජයේ පාර්ශ්වයන් අතර තිබූ මාහා ප්‍රතිපත්තිමය ගැටුම්, දේශපාලන ගැටුම්, පෞද්ගලික නොවූ ප්‍රතිපත්ති සහ දේශපාලන ගැටුම් නිසා ආණ්ඩුව තුළ බරපතල අර්බුද ඇති වූ බව රහසක් නෙවෙයි. ඒ නිසා විශාල වැඩකොටසක් පසුගිය අවුරුදු පහකට ආසන්න කාලය තුළ රජයක් විදියට අප ඉෂ්ට කළා වගේම රටේ සහ ජනතාව වෙනුවෙන් කළ යුතුවම තිබූ කළ යුතුම වැඩකොටස් කිරීමට අපහසු වුණා. ඒ ආණ්ඩුවේ තිබූ ගැටුම් සහගත තත්ත්වය නිසයි. ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයෙක් විදිහට කටයුතු කිරීමේදී ඔබ දන්නවා බොහෝ විට කතා කරන ජනාධිපතිවරයාගේ විධායක බලතල මා කිව්වා අසීමිත බලතල මා ඉවත් කළා කියලා. ඒ බලතල වලින් අසීමිත බලතල ඉවත් කළා වගේම ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සාමකාමී තත්ත්වයේ තුල වැරදි සහගත ලෙස ප්‍රයෝජන ගත්තයක් සිටිනවා. අපි ඒ පිළිබඳව විශේෂයෙන්ම අතීත ආවර්ජනයක් කිරීමට මා මේ අවස්ථාවේ කාලය ගත යුතුයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබට මතක ඇති මා බලයට පත්වන විට ඔබේත් මගේත් මාතෘභූමියට තිබූ දැඩි විදේශ බලවේගවල බලපෑම, අතපෙවීම, තර්ජන මයි අතීතයේ මතක් කරන්නේ 2014 වන විට රට තිබූ තත්ත්වයත් අන්තර්ජාතික වශයෙන් අද තිබෙන තත්ත්වයත් සංසන්දනය කර සිහිපත් කර ගැනීම සඳහායි. ඒ තිබූ මහා දැඩි බලපෑම, අතපෙවීම, ඇතැම් විට තර්ජනය කිරීම, යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම පිළිබඳව වැරදි සිද්ධ වුණාය කියන චෝදනා මත බොහෝ එල්ල වූ අන්තර්ජාතික ඒ බලපෑම් මගේ නිල කාලය තුළ 99%ක්ම මා ඉවත් කළා කියලා මට විශ්වාසයි. ජාත්‍යන්තර අධිකරණ ලංකාවට ඒම පිළිබඳව කතා කළා. ඒ වගේම දැඩි බලපෑම් ආවා ඒ වෙන විට තිබුණා මේ රටේ ඒකීයභාවයට අභියෝගයක් ලෙස අන්තර්ජාතික වශයෙන්. නමුත් ඒ සියල්ලෙන්ම අපි මිදී තිබෙනවා. අපට ප්‍රධාන අභියෝග කීපයක් තිබෙනවා හෙට දවසේ. දුගී භාවය, දුප්පත්කමෙන් නිදහස් වීම, ඒ වගේම සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජාතීන් තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනගමින් පුළුල් සමගියක් තුළ සහෝදරත්වයක් සහ විශ්වාසයක් තුළ මේ රටේ ජනතාව එකම පවුලක් වගේ ජීවත් වීමට අවශ්‍ය පසුතලයේ ගොඩනගා ගැනීම. මා ඒ සඳහා විශාල වෙහෙසක් උත්සාහයක් ගත්ත ආයතන පිහිටෙව්වා. ඒ තුළ සෑහෙන ප්‍රතිඵල තිබෙනවා. නමුත් ජාතීන් තුළ විශේෂයෙන් භාෂාමය වශයෙන් තිබෙන බිය, සැකය, අවිශ්වාසය සම්පූර්ණයෙන්ම අපි
තුරන් කිරීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා දූෂණයට වංචාවට සහ අක්‍රමිකතාවයට විරුද්ධව දැඩි දේශපාලන තීන්දුව කීපයක් ගත්තා. තමාගේම රජයේ වංචා දූෂණ සොයන්න අධිකරණ බලයේ තිබෙන ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. තමාගේම රජයේ දූෂණ වංචා සොයන්න අධිකරණ බලයේ තිබෙන ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ එකම රාජ්‍ය නායකයා මා බව මම හිතන්නේ ඔබ දන්නවා. එය මීට පෙර සිදු වූ තිබුණේ නැහැ. ඒ වගේම දූෂණ වංචා පිළිබඳව කතා කරන විට ඔබට මතකයි මහා බැංකුවේ මහා මුල්‍ය වංචාව මේ රටේ රාජ්‍ය ආයතන සිදු ඉහළම මුල්‍ය වංචාව. ඒ පිළිබඳව ජනාධිපති කොමිෂන් පත් කළා, පරීක්ෂණ පැවැත්තුවා, චූදිතයින්ට නඩු පැවරීම් කළා. ඒ පරීක්ෂණ කටයුතු තවමත් සාර්ථකව කෙරෙනවා. එපමණක් නොවේ, ඒ සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත නිර්දේශ අනුව මහබැංකුව තුල වෝහාරික විගණනයක් කළ යුතුයි කියන නිර්දේශයක් තිබුණා. එය අපේ දේශීය විගණන ආයතනවලට කළ නොහැකි. ඒ නිසා මීට අවුරුදු දෙකකට පෙර ජාත්‍යන්තර සංවිධානවලින් මිල ගණන් කැඳවලා වෝහාරික විගණන කරලා විගණන වාර්තා පහක් මේ වන විට ලැබී තිබෙනවා. බොහෝ වැදගත් කරුණු ඔබ පුදුමයට පත්වන කරුණු ඒ තුළ තිබෙනවා. මම විශ්වාස කරනවා නව රජය බලයට පත්වන එම වෝහාරික විගණන වාර්තා පහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ජනතාවට විවෘත කරනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා. හෙට දවසේ අලුත් ජනාධිපතිවරයෙක් මේ රටට පත් වෙනවා. මට හිතන විදිහට අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මුහුණ දෙන පළවෙනි අභියෝගය කුමක්ද? පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 අතරින් දූෂණයෙන් තොර අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමේ අභියෝගය නම් ඔහුට තිබෙනවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් යටතේ නිර්පාක්ෂික රාජ්‍ය නායකයෙක් යටතේ මේ රටේ 947න් පස්සේ ජාතික මැතිවරණයක් ජනාධිපතිවරණයක් පැවැත්වුණු පළවෙනි අවස්ථාවයි. නාම යෝජනා දුන් දිනේ සිට අද දක්වාම මම දේශපාලන වශයෙන් පක්ෂභේදයකින් තොරව අපක්ෂපාතීව මධ්‍යස්ථව මගේ යටතේ තිබෙන නීති හා ත්‍රිවිධ හමුදාව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරිවලට සම්පූර්ණ සහයෝගය දීම සඳහා සකස් කරමින් රට තුළ ඉතාම සාමකාමී මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඉඩකඩ ලබා දුන්නා. මෙතරම් සාමකාමී මැතිවරණයක් පවත්වන්න පුළුවන්කම ලැබුණේ මා නිර්පාක්ෂික වූ නිසා කියලයි මම විශ්වාස කරන්නේ. මීට පෙර රාජ්‍ය නායකයා වශයෙන් සිටි සෑම අගමැතිවරයෙක්ම සෑම ජනාධිපතිවරයෙක්ම ඒ මැතිවරණයේදී යම් දේශපාලන පක්ෂයක නායකත්වයේ ගෙන මැතිවරණ ව්‍යාපාරයක මෙහෙවීම කළා. ඒ නිසා රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඇතැම් විට අසීමිත විදිහට සිද්ධ වුණා. ඔබ ඉතිහාසය දන්නවා, මම ඒක ගැන කතා කරන්න කාලය ගන්නෙ නැහැ. ඒ නිසා මේ තත්ත්වයන් තුල එදා මගේ මැතිවරණ අවස්ථාවේ 2015 අද මේ 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණ අවස්ථාවත් අතර වෙනස නම් කොපමණද? ශ්‍රී ලාංකික සමාජයේ කොතරම් ඉදිරියට ගොස් තිබේද යන්න කදිම මාපකයක් එදා සහ
අද මැතිවරණය. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයාට වගකීම් සමුදායක් තිබෙන බව ඔබත් මමත් දන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා එවගම තිරසර සංවර්ධනය සඳහා ඒ වගේ ප්‍රජාන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා මා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සඳහා මා ලබා දුන් අසීමිත මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරමින් ඒ මාධ්‍ය නිදහස මා ලබා දුන් ඉදිරියට ගෙන යාම සඳහා පත්වන නව ජනාධිපතිවරයාට වගකීමක් පැවරෙනවා. මගේ නායකත්වය තුළ රට තුළ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘති යුගයට අවශ්‍ය කාලයට අවශ්‍ය මද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය මේ රටේ අහිංසක දරුවන් ඇතුළු ජනතාව බේරා ගැනීම සඳහා ඒ වගේම දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන වකුගඩු රෝගීන්ගේ රෝග අවම කිරීම සඳහා ඔවුන්ගේ සුභසාධනය ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙල ඒවා ප්‍රමුඛ වෙනවා. මා විශ්වාස කරන වගේ මා ඉල්ලා සිටිනවා ඒ වැඩසටහන් මා කලාටත් වඩා ශක්තිමත් ලෙස නව රජයක නව ජනාධිපතිවරයෙක් තුළ ක්‍රියාත්මක කරයි කියලා මං ඒ සඳහා ප්‍රාර්ථනා කරනවා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වගේම සංවර්ධනය නීති හා සාමය රටේ ඒකීය භාවය මේ කියන කරුණුවලදී යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා වගේම පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන්ගේ කැපකිරීම ඔවුන්ගේ පරිත්‍යාගශීලී භාවය රාජ්‍ය සේවයේ වැටුප් ලබන කෙනෙකුට වඩා ඉන් එහා ගිය සිය මාතෘභූමිය ගැන සිතමින් ඔවුන් කරන යුතුකම් සහ වගකීම් පිළිබඳව විශේෂ ස්තුතියක් ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් ඒ වගේම සමස්ත රාජ්‍ය සේවයටත් මා මෙහිදී පිරිනමනු ලබනවා. අපේ රටේ වසර ගානක දහස් ගානක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ඓතිහාසික පසුබිම සිහිපත් කරන විට ඉංග්‍රීසි පාලකයන් අධිරාජ්‍යවාදීන් අපේ රට ආක්‍රමණය කර ගැනීම අපේ රට යටත් කර ගැනීම පිළිබඳ ඔබටත් මටත් තිබෙන්නේ ඒ ඓතිහාසික තොරතුරු සමග වඩාත් ඒ පිළිබඳව අවබෝධයක්. 818 ජාතික විමුක්ති අරගලයට නායකත්වය දුන් මේ රටේ වීර කැප්පිටිපොල ඇතුළු ශ්‍රේෂ්ඨ විරුවන් එදා ඉංග්‍රීසි පාලකයන් රාජද්‍රෝහීන් විදිහට හඳුන්වලා ඉංග්‍රීසි පාලකයන්ගේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. නමුත් මා සතුටු වෙනවා මගේ නිල කාලය තුළ ඒ 818 විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ විරුවන් ඔවුන් රාජද්‍රෝහීන් බවෙන් ඉවත් කරලා දේශ ප්‍රේමීන් ලෙස දේශ මාමකීන් ලෙස දේශ හිතේසීන් ලෙස ඔවුන්ව නම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ ඓතිහාසික මහා උතුම් කාර්ය මෞබිම වෙනුවෙන් ඉටු කළ ඒ සියලු දෙනාට ගරු කිරීමට ලැබීම වගේම ඔවුන්ව ඉතිහාසයට එක් කිරීමට ලැබීම පිළිබඳව මගේ පාලන කාලය තුළ කුමන අභියෝග හමුවේ වුවත් සමාජ ප්‍රජාන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගීමට මම කටයුතු කළා. ආණ්ඩුව තුළ තිබූ මහා ගැටුම් උච්ච වූ අවස්ථාව පසුබිම කුමක්ද මේ රටට නොගැලපෙන අන්ත නව ලිබරල්වාදය සහ මාගරු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් මාගරු කරන ස්වදේශිකවාදී චින්තනයත්
තුල තමයි ඒ ගැටුම් ඇති උනේ වගේ මේ අභියෝග ඇති උනේ. ස්වදේශිකවාදී චින්තනයකින් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවයයි රටට වඩාත් වැදගත් වන්නේ කියාමා විශ්වාස කරනවා. විශේෂයෙන් ඔබත් මමත් සෑම විටම කතා කරන සාකච්ඡාවට සංවාදයට ලක් වෙන ජාතික සමගිය සංහිඳියාව මේ කරුණ වලදී මගේ නිල කාලය තුල රටේ සමස්ත ජනතාවට වගේම යුද්ධයේදී වඩාත්ම පීඩාවටපත් වූ උතුරු නැගෙනහිර ජනතාවට විශිෂ්ට සේවයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීම, ඔවුන්ගේ සමාජ සුබසාධනය, ඒ ප්‍රදේශවල භෞතික සම්පත් සංවර්ධනය, එවැනි කරුණු රාශියක් ඔවුන් වෙනුවෙන් නිශ්චය කරන්න ලැබුණා. ඒ පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. මා කියන්නේ මා 100%ක් සියල්ලම කළා කියලා ඉසේ කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ මම දන්න විදිහට. නමුත් ප්‍රධාන වශයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ දුක් වේදනා යුද්ධයෙන් දැඩි පීඩාවට පත් වෙච්ච ජනතාවක විදිහට ඉවත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් උතුරු නැගෙනහිර සංවර්ධනයට මම පත් කරලා පසුගිය අවුරුදු කීපය තුළ ඒ තුළ ඔවුන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන්න මට ලැබුණා. ඒ ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගැන ලැබූ ඇතැම් තීන්දු තීරණ ආන්දෝලාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්චි කරුවේ නැහැ කියලා. නැහැ, මම කඩුව පාවිච්චි කළා. මගේ අගමැතිවරේ අස් කළා. තවත් අගමැතිවරේ පත් කළා. පාර්ලිමේන්තු විසුරුආහරණ ගැසට් නිවේදන එක් ගැසට් නිවේදන පහක් රටේ ආන්දෝලනාත්මක සාකච්ඡාවට සංවාදයට විවේචනයට ලක් වූ මා කළා. මද්‍රව්‍ය වැනි බරපතල රටට අහිතකර දේවල් වලින් රට බේරා ගන්න මද්‍රව්‍ය මර්ධනය වගේම පාතාල අපරාධකාරීන් මර්ධනය සඳහා දැඩි තීන්දුව తీරන මා ගත්තා. පොලිස් දෙපාර්තමේන්තුව මගේ අතරපත් වෙලා මාස 11යි. පොලිස් දෙපාර්තමේන්තුවේ කොතරම්නම් ප්‍රශ්න ගොඩ ගැසී තිබුණාද? පොලිසියට අවශ්‍ය නීති සංශෝධනය කළා මාස 11ට. අලුත් නීති හැදුවා. පොලිසියේ පරිපාලනයේ කළමනාකරණයේ සම්පත් හිගය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ඉතාමත් වැදගත් නිසා මගේ මාස 11ේදී මා ඒ තුල විශාල පරිවර්තනයක් කළා. ඒ වගේම නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාවය මේ කරුණු ඉදිරියේදී අපට තිබෙන අභියෝගාත්මක කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජනතාවගේ සාමූහිකත්වය මා පෙර කී පරිදි ඉතා වැදගත්. අන්තර්ජාතික වශයෙන් බාහිරින් එල්ලවන අභියෝග මැඩලීමට ජාතීන් අතර සමගිය සංහිඳියාව ඉතාමත් වැදගත්. මගේ නිල කාලය තුල මුහුණ දුන් ඔබ මෙන්ම මමත් දැඩි වේදනාකාරී ඉතාම ඛේදජනක සිද්ධිය පසුගිය අප්‍රියල් 21 වෙනිදා සිදු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය. එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ඒ ජනතාව මා ගෞරවයෙන් මෙහිදී සිහිපත් කරනවා. ඒ සිද්ධිය පැහැදිලි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබුණු සිද්ධියක්. මා ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම කෙනෙක්
මගෙන් ඇසුවොත් ඔබේ ජනාධිපති ධුරයේ නිල කාලය පිළිබඳ ඔබ තෘප්තිමත් වන්නේද සෑහීමටපත් වෙන්නේද සතුටු වන්නේද කියලා ඒ අසන ප්‍රශ්නේ අසනවා සමගම මා තප්පරයක් හෝ ප්‍රමාද නොකර නිමේෂයකින් මා දෙන උත්තරේ නම් මගේ නිල කාලය පිළිබඳව මා තෘප්තිමත් වෙනවා සතුටු වෙනවා සෑහීමටපත් වෙනවා කියා ඒ රටට සහ ජනතාවට බොහෝ දේ මා ලබා දුන් නිසා මා ලබා දුන් බොහෝ දේ සාක්කුවට දැනෙන්නේ නැහැ බඩට දැනෙන්නේ නැහැ ඇඟට දැනෙන්නේ නැහැ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් හැඩගැස්වීමේ කාර්යයන් ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න විශේෂයෙන්ම කිරීමට තිබූ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ප්‍රධාන වශයෙන්ම උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන්නට ලැබීම මගේ නිල කාලය තුළ මේ රටේම වගේම මේ රටින් පිට සිටින බෞද්ධ ජනතාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් කළ යුතුව තිබූ විශාල වගකීමක් සහ යුතුකමක් ඉටු කිරීමක් කරන්නට පුළුවන් වුණා කියලා මා විශ්වාස කරනවා. මා මීට වඩා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ දේශපාලන ජීවිතය සාර්ථක කිරීමට මගේ පිටුපස සෙවණැල්ලෙන් සිටින මගේ ආදරණීය බිරිඳ ජයන්ති ඒ වගේම මගේ දරුවන් ඒ සියලු දෙනාම මා ඉතාමත් බරපතල දේශපාලන තීන්දුව තීරණ ගැනීමේදී උදාහරණයක් විදිහට සිහිපත් කළොත් 2014 නොවැම්බර් 21 එවැනි අවස්ථාවන් එදත් ඊට පෙරත් අදත් මට විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් දෙන ඔවුන් මා විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කරන ඒ අයට මා ස්තුති කරනවා. වසර පහකට ආසන්න කාලයක් ජනාධිපති ධුරයේ ඔබට සේවය කළ මා සමුගන්න අවස්ථාවේ හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන් පත් වෙන නව ජනාධිපතිවරයාට මගේ ආශිර්වාදය සුභපැතුම් මා එක් කරනා වගේම ඔහුට වඩාත් අධිෂ්ඨානශීලීව ධෛර්ය සම්පන්නව අවංකව රට වෙනුවෙන් සියලු සේවාවන් කිරීමට හැකියාව ලැබේවායි කියලා මම ආශිර්වාද කරනවා සුභ පතනවා. අද මා ජනාධිපති ධුරයෙන් සමුගත්තත් මගේ නිල කාලය අවසන් වී මව්බිම වෙනුවෙන් මගේ උතුම් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවය මා විසින් කළ යුතු සියලු කැපවීම් මා හෙට දවසෙත් කිරීමට අදිටන් කරගෙන තිබෙනවා. යුක්තිය ශක්තිය විය යුතුයි. සමාජ සාධාරණත්වය පැහැදිලිසම ඉටු විය යුතුයි. රට තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් විය යුතුයි. මාධ්‍ය නිදහස මානව හිමිකම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඒ වාසියල්ල ශක්තිමත් විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමෘද්ධිමත් ආර්ථික තත්ත්වයකින් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම සඳහා ලෝකයේ විශිෂ්ට ප්‍රබුද්ධ රාජ්‍යයන් ලෙස ගොඩනැගීම සඳහා ඔබ සමග මා හෙට දවසේ එක් වෙනවා. ඔබ සියලු දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි.